වර්කවුට් කරන්න නැතුව බඩ අඩු කරගන්නේ කොහොමද? හෙලෝ, ඉතින් අදත් ලොග් එකක් දැම්ම ලෑස්ට ලයිවරයි. අද මං යනවා අපේ යාළුවෝ ටිකක් එක්ක එළියට. මං කලින් බ්ලොග් එකක් කරලා තියෙනවා අපේ යාළුවෝ කියනවා මෙරණි කියලා ඔස්ට්‍රේලියාවෙන්. ඉතින් එයා ටික දවසකට ආවා ලංකාවට. ඉතින් එයා අද අපිට එන්නකෝ ඩිනර්කට. ඉතින් අපි කට්ටිය අද ගොඩ කාලෙක එකතු වෙන්නේ. ඉතින් බලමු අදට මොකද කරන්න කියලා. අපි ගියේ මොනා කිම්පීරියල් එකට. මොකද මෙරණි අපිට එන්න කියලා තිබ්බේ එතෙන්ට. ඉතින් ඊළඟට ආවේ තාරුකා. ඊට පස්සේ තින් අනිත් බ්ලොග් එකක් කරනවා. සැහෙන කාලෙක මම වගේ බ්ලොග්ස් දෙන්නේ. ඔව්, මම හිතුවා සැහෙන කාලෙක හම්බ වෙනවා කියලා. අපි දැන් යමුනේ. මට කොහොමද? ඔලන්න නෑ. මම බ්ලොග් කරන්න ආවේ. හයි. ඔ මේ දෙන්න දෙක හම්බුන්නේ නෑ. Hello, how are you? මේ හරි ස්වාරෝ. හන්සි. මෙදනි කියන්නේ එක වෙලාවකට එක වැඩක් කරන කෙනෙක් නෙමෙයි, එක වෙලාවකට වැඩ දෙක තුනක් කරන කෙනෙක්. ඉතින් එදා අපිට ඩිනර් එක දෙන ගමන් එයා තව ඩිනර් එකට යන්න බලාගෙන තමයි ඇවිල්ලා තිබ්බේ. ප්‍රයිවට් රූම් එකක් තමයි බුක් කරලා තිබ්බේ. ඉතින් අපිට එතන තැන හොයාගන්න ටිකක් වෙලා ගියා. කොහමද ගන්න ඕනේ? ඊට පස්සේ මෙරණි අපි හැමෝටම ගෙනාව ගිෆ්ට් දුන්නා. මගේ කොහොමද දැම්ම පෙන්නන්නේ? මෙරණි කලින් ආව බ්ලොග් එක බැලුව කෙනෙක් නම් ඔයාට පොඩි අයිඩියා එකක් එයි මේ පාර මෙරණි මට දුන්නේ මොකද්ද කියලා. ඇත්තටම මමවත් ඒක එක්ස්පෙක්ට් කරන්නේ නැහැ. බලන්නකෝ මොකද්ද මට දෙන්නේ කියලා. අපිට ටැග් එක සනාලිගේ කලින් බ්ලොග් එක බැලුවා නම් ඒක සනාලි කියනවා මෙතන එනවා කියලා පාත්‍ර. මතකද? ඉවර කරන සිනමන් ලේක් සයිඩ් එකේ ආමියා හිටියේ. ඔහොම ටිකක් වෙලා ඉඳලා අපි ඊට පස්සේ මෙනුවක ගත්තා මොනවද කන්න කියලා ඩිසයිඩ් කරන්න. තාම ඇත්තටම ඇවිල්ලා නැහැ භාගයක්ම. භාගයක් කිව්වට ඉතින් කීප දෙනයි එන්නේ එතනින් භාගයක් නැහැ. කොහොමත් ලක්ෂිත කොහොමත් ලේට් වෙන එක්කෙනා. අනිත් කට්ටියත් තව ටිකකින් එනවා. බලන්නකෝ කවුද කියලා. දැන් තමයි හොඳම දේ මං කරන්න යන්නේ. මගේ gift එකේ මොකද්ද තියෙන්නේ කියලා තමයි මම බලන්න යන්නේ. මෙලිනි මට කිව්ව නෑ මොකද්ද ගෙනාවේ කියලා. එයා මාව පොඩ්ඩක් වටේ යව යව හිටියා. දැන් බලමු මොකද්ද ගෙනාවේ කියලා. ඉතින් ඒකද? ඒක තියන්නේ. ඔය කිව්ව මොකද්ද මේ? ඒ පොරුවට කිව්ව නැසක් ඉතින් මෙයා මෙයා මට පරිණෝ ඕපෙන් එකක් ආවා. දෙකක් කරන්නේ නැත්නම් මේ නෑ. දැන් වල එපා.
මේක දකිනකොට හැමතිස්සෙම මට මතක වෙනවා නේද සෝදාද මේක ඕනේ නේ කියලා. නෑ මම කොහොමද කරන්නේ? හරි ගියා හසිනේ ඊට පස්සේ. එපා කියන්නේ මෙහෙමයි. ඔයාගේ කන්දස් කිරිය වහගෙන ඉන්න. නෑ ඒක ට්‍රෝමා. ඔව්. ඔන්නේ ඒ අතරේ අපේ මිලිත් ආවා. බලනවානේ අනිවාර්යෙන් ආයෙත් මම වට තැන්කියු කියනවා. මොකද මම මෙයා කලින් ආව පාර මෙයාගේ මේ ෂූස් දෙක ඉල්ලුව හැබැයි ඉතින් මම එහෙම දෙයි කියලා හිතාගෙන නෙමෙයි, හැබැයි මම එයාට වද දුන්නා, පුදුම වදයක් දුන්නේ. ඒ බ්ලොග් එක බලන නැත්නම් ඒකත් බලන්න. කොහොම හරි මට ඒ දෙක හම්බුණා. මං කිව්ව බැන අලුත් දෙයක් තරහ පාට ෂූස් දෙන්නේ මිනිස්සුන් දෙකේ අවුලන්නේ මම හදපුවදෙන්නේ. මොකද්ද මෙයා වට ඇඩ්වයිස් එකක් දෙන්නේ? ඒක අපි කරනවා මන්ත්ලි. නෑ නෑ මම ඒක ට්‍රේන් කරන මොනවද කියන්නේ මිලීවෙතින් ඔයාල බොහොමත් දන්නවානේ මම මිලීව අඳුරගත්තේ මෙතනගේ මෙලින් තමයි ඉස්සෙල්ලා මිලීගෙන් ට්‍රේන්. ඉතින් එහෙම තමයි මම මිලීව අඳුරගත්තේ. මෙත් මිලින් දෙක අස්සාන දුවන ඔන්නාව ඊළඟ දෙන්න අපේ තිලින්දයි බුද්ධිනි. ඔයා මෙලනි කලින් පාරාව එක බ්ලොග් එක බැලුවද? මම ඒකේ ඔගෝ ඒකද එතකොට ඒකෙදි ඔයාට මතක දේ මොකද්ද වැඩිපුරම? ඔව් මෙයාට බඩු ගෙනාම නැති කතා. නෑ නෑ සපත්තු ඒක මේ වාර දුන්න. මෙලනි ලංකාවට වැඩ දෙන්න මට සපත්තු දෙන්නේ. ඔව් මං කිව්වේ ඔව් මෙයා මේ ස්තද ලොකු කර කර හිටියා. ඒක හරියට ඒක හරියට අයිස් ගන්න එක දුන්නා. මම වන්දනා. මන්නේ ඉල්ලෙන්නේ නැහැ.
ඔව් මම හිතුවා හිතුවා යන්න කලින් ඔයා මං හිතුවා මට ගලවලා හරි දෙයි කියලා මෙලනි මට දෙන්න ඒක යන්නේ නෑ මම දැන් පිට ගාගෙන යන්නේ නැහැ ඒක ඇයි ඔය ගිහලා ගෙදර බහැර යන එක මේ ෆෝන් බැලන්ස් 1500යි ආයෙකට අන්නාසි ජූස් ද පිපිඤ්ඤ ගන්න යන්නේ නිර්මාණ අධ්‍යක්ෂක යන්න යන්න කියන්න පොරට වැරදි රූම් එක කියන්න ඕනේ 11 ෆයිට් එකක් දෙන්න ගියේ කෝල් එකක් දීලා හැබැයි ආන්සර් කරේ නැහැ. හරියට සේව් කරලා තියනවා. ලක් ෂිට්. මොකද්ද මිලි කොල්ලොන්ගේ වෙනස් ආටල් එක? ඒක ඇවිල්ලා ඉතින් කොල්ලෙක් වෙනවා නේද?
කොල්ලෙක් වෙන්න ඕනද? කොල්ලෙක් වෙන්න ඕනද කියලා නෑ. කොල්ලන්ගේ අර්ථ වෙනස්. එහෙමද මෙච්චර? ආයෙම ආව. ආ ආව. Sorry. ලක්ෂිත ආව නෑ. වීන් කාඩ් එකක් ෆ්‍රෙෂ්. කියුපම් සර දෙකක් ෆ්‍රෙෂ්. මෙරණිත් අනිත් පාටි එක පොඩ්ඩක් බැලන්ස් කරලා ආවා. ඉතින් ලක්ෂිත එනකන් ඉන්න බෑ. කැම නිමෙන්න ගත්තා ඉතින් ඒ නිසා අපි කන්න ගත්තා. කොහොම හරි අපි කකා ඉන්නකොට ඔන්න ලක්ෂිත ආවා. එතකොට මං හිතන්නේ ඇති රෑ 9ක් පහු වෙලා. මඟුලක්ද බං කන්න දෙන්නේ? මම මේ රූම් වල බං. මාත් ලාගිය. අනේ ඒකනම් කරන්නෙම නෑනේ මෙයා. ආ මිලීට කතා කරන්නේ. ලක්ෂිත හම්බුණාද? Yes, I'm calling you and telling you, I'm getting fat here. Yes, yes. මගේ ඇඩ්වයිස් එකක් මිලිසලා කියලා. ආ, එයා මම එයාගේ ඇඩ්වයිස් එක sugar cut කරන එක මාත් අත්තුනකට කියලා. නෑ නෑ. ඔයා මෙහෙම කරා. ඔයා ඒ මොකක් කරන්නේ මම. වාදි මෙහෙම. මම ඇහුවත් එක්ක වෙලා. ඔව් මම එකක් කිව්වා මිලිට. ආ, ඔයා රාදින් කියලා බෑනේ. ඔව් මම කිව්වා ඔක්කොම see I have told everything. Yes, yes, yes. කියන්නේ ඊටද කොණ්ඩේ හදන්න වෙලා යනවා. මෙච්චර අනේ මොනවද ප්‍රශ්නයක්? බොහොම හොඳ ප්‍රශ්නයක්. අපි හැමෝම රිප්‍රසන්ට් කරන ප්‍රශ්නයක්. ඒව රහස් ඒව දැනගන්නත් බංගාවට එන්න කියලා. ඔයා අයෝ පෙන්නේ ඉන්න කාලේ කට්ටිය එකතුලා මාව බයිට් කරන ගත්තා. මොකද ඉස්සර මම ජිම් යන්න කැමති නැති කෙනෙක්. මට ජිම් යන්න කියනවා යාළුවෝ හැමෝම. ඒත්
මම බෑ මට පෙන්වන්න බෑ ජිම්. ඉතින් දැන් ඒකටත් එක්ක මං අනිත් අයටත් එක්ක ජිම් යනවා නම් ඉතින් ඒක තමයි කට්ටිය කියන්නේ. දැන් අවශ්‍යම ප්‍රශ්නේ උත්තරය හම්බුනේ නේද? මොකද ප්‍රශ්නේ? ජිම් යන එක වඩන කරගන්න. හරි. පොල්ලා. කොහොමද කියන්නේ? ඒකේ කරන්න පුළුවන් දැන්. එක මම හිතන්නේ ජිම් එක ළඟ වෙන්න. දැන් ඊළඟට ප්‍රශ්නේ මම දැන් අහන්න කියන්නේ ඇවිදින්නෙත් නැතුව බඩ අඩු කරගන්න ඕනේ. දිවසේ සිට. දිවසේ සිට බඩ අඩු කරගන්න. ඒක පොළොව. නිවසේ ඇවිදින්න තියෙන. මම කොවිඩ් කාලේ කරේ. හෝම් වර්ක් අවුට් කරන ඕන නැහැ. වර්ක් අවුට් කරන්න ඕන. වර්ක් අවුට් කරා ඊළඟ ප්‍රශ්නේ. වර්ක් අවුට් කරන්නේ නැතුව බඩ අඩු කරගන්නේ කොහොමද? එහෙලා ඉඳි නිකන් ඉන්නේ කියලා. නෑ පොළොව. කපන්න මම බදින්න කලින් ඉඳන් උකට ට්‍රයි කරනවා මට වැඩි වෙන අවුග කරගන්න කොහොම හරි අපේ පොඩි ගැදරින් එක ඩින අවුට් එක අන්තිමට ෆිට්නස් කන්වර්සේෂන් එකට පෙරළුනේ ඔන්න ඔය විදිහට. ඔන්න ඉතින් අපේ ඩින අවුට් එකේ අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ. ඇත්තම කිව්වොත් එදා මාර ෆන් අපි කට්ටිය එකතු වුණාට පස්සේ මොනව ගියවද කියලා අපිවත් දන්නේ නැහැ. පොඩක අමාරු ඉන්නේ අතර. කට්ටිය විසිරලා යන්න කලින් TikTok එකක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. තාරුකාර ටික්ටොක් එකට එන්න බෑ කිව්වා. ඉතින් අපි තුන්දෙනා විතරක් ටික්ටොක් එක කරා. ඔය විදිහට තමයි මෙලෙනිගේ ඩින අවුට් එක එදා වුණේ. ඊට පස්සේ ගිවල් වලට යන්න කලින් ඉතින් අපි ගත්තේ ෆොටෝ එකක් ගත්තා. මොකද අපි කලින් පාර මෙලෙනියා වෙලාවෙත් ඔය විදිහ ෆොටෝ එකක් ගත්තා. අපිට ඕනුනේ ඒක රීක්‍රියේට් කරන්න. ඉතින් අපි හතර දෙනාත් ෆොටෝ එකක් අරගෙන ඊට පස්සේ අපි ගෲප් ෆොටෝ එකකුත් අරගෙන ගෙවල් වලට ගියා. ඔයා පෝට්‍රේට් ගන්නකෝ.
අද ලෝග එකත් ඉවරයි. ඉතින් ඇත්තටම එදා මාර ෆන් දවසක්. යාළුකම කියන්නේ ඇත්තටම හැමදාම කතා කරන්න ඕනේ නැහැ. හැබැයි ගොඩ කාලෙකින් හම්බුණාට පස්සේ ඉස්සර වගේ මේ යාළුකම තියෙනවා නම් ඒක තමයි නියම යාළුකම. ඉතින් බ්ලොග් එක ඉවරයි. බැලුවට thank you. Subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. Okay. I'm going to set you.